මම දුම්රිය ස්ථානාධිපති සංගමයේ සභාපති සුමේද සෝමරත්න. අපි දින දෙකක් පුරාවට දීපව්‍යාප්ත සාර්ථක වැඩවචනයක් ක්‍රියාත්මක කළා. ඊයේ රාත් මධ්‍යම රාත්‍රියෙන් අපි වචනය අවසන් කරලා අපේ සියලු සමාජිකයන් දුම්රිය ස්ථානාධිපතිවරුන් සහ දුම්රිය පාලන කාර්යාලවල ස්ථානාධිපතිවරුන් සියලු දෙනා මේ වෙනුවට සේවයට වාර්තා කරලා තියෙනවා. අමාත්‍යවරයාත් සමග ඊයේ රාත්‍රියේදී හිටපු කථානායක කරු ජයසූරිය මැතිතුමාගේ ඉවසේදී සාකච්ඡාවක් පැවැත්වුණා අමාත්‍යවරයා සහ රාජ්‍ය අමාත්‍යවරයා සමග. එහිදී ඇති වූ එකඟතාවයන් මත අපේ ප්‍රධානතම ඉල්ලීම වසර පහෙන් පහ උසස් වීම, මේ දක්වා ඇරහිටලා තිබිච්ච උසස් වීමේ කටයුතු, අපේ වැඩවර්ජනය ආරම්භ වීමත් සමග රාජ්‍ය සේවා කොමිෂන් සභාවෙන් අනුමැතිය ලැබිලා තියෙනවා. එය එළඹෙන සතියේ සඳුදා දිනේ අගහරුවාද දිනේ කැබිනට්ව පැවැත්වෙන පළවෙනි අවස්ථාවේම අනුමත කර දීමට අමාත්‍යවරයා කරු ජයසූරිය මැතිතුමා ඉදිරියේදී පොරොන්දු වුණා. ඒත් හා සමගම රාජ්‍ය අමාත්‍යවරයා පොරොන්දු වුණා සඳුදා දින සිට දින කිහිපයක් ඇතුළත අපේ ඉදිරි ඉල්ලීම් දුම්රිය සාමාන්‍ය අධිකාරීවරයා හරහා තියෙන ඒවා ගණනාවක් තියෙනවා, ශනිකව විසඳන්න පුළුවන්. ඒ කටයුතු විසඳා දීමේ පොරොන්දුව ඇති කරගත්තා. ඒ සමග අපේ වර්ජනය අපි අවසන් කරන්න අපේ විධායක කමිටුව තීන්දුව කළා. දැන් ලියුම ගහලා තියෙන්නේ සේවය අවසන් කිරීමේ ලියුම් අපිට ලැබිලා නැහැ. ඒ ගහපු ලියුම් වලට ගිය කඩදාසි ටික අපරාධී කියන එක තමයි අපි කියන්නේ. අපිට කිසිදු විනය චෝදනාවක් කරන්නේ නැහැ කියන ලිඛිත පොරොන්දුව මේ තව මොහොතකින් අපිට ලැබෙන්න අමාත්‍යවරයා ඒ විදිහටම නියෝග කරා දුම්රිය වැඩබලන දුම්රිය සාමාන්‍ය අධිකාරීවරයාට. ඔහු ඉතින් හැමදාම හිමින් වැඩ කරන පුද්ගලෙ. අද දිනේ ඇතුළත අපිට ඒ ලිපිය ලැබෙයි. අපිට මොකද කෙසේ වුණත් අපිට ලිපි නොලැබුණත් ප්‍රශ්නයක් නැහැ. මොකද අපිට වැඩ අවසන් කරපු ලිපියක් කොහේවත් ඔය කියන විදිහට දුම්රිය සාමාන්‍ය අධිකාරීවරයාට අපි අතරපත් කරන්න බැරි වුණා. දැන් මේ වැඩවර්ධනය නැවැත්තුවේ සේවය අතහැර ගියා කියලා අමාත්‍යවරයා දුම් ගහන කියන්නේ නැහැ. අමාත්‍යවරයා නෙමෙයි මේ විහිළු සපයන්නෙක් වෙලා තියෙන දුම්රිය සාමාන්‍ය අධිකාරීවරයා. ඔහුගේ පළවෙනි ලියුම ආවේ නැත්තම් ගෙදර යවනවා, දෙවෙනි ලියුම දවල් 12ට ආවේ නැත්තම්, ඊට පස්සේ 4ට ආවේ නැත්තම්, ඊට පස්සේ දැන් අවසන් කරලා ඉවරයි කියන ඒවා එයා ගහලා මාධ්‍යවලට දෙනවා මිසක් අපිට කිසි දෙයක් ආවේ නැහැ. දැන් සියලු ඉල්ලීම් ලැබුණද? ඔව්, සියලු ඉල්ලීම් ලබා ගන්න පුළුවන්. මොකද ප්‍රධානම ඉල්ලීම ඒ අවස්ථාවේදී ඉෂ්ට සිද්ධ වුණා. කැබිනට්ටුව ඊළඟ රැස් වෙන මොහොතේ ඒක අනිවාර්යෙන් අපි විශ්වාසය පළ කරනවා. කරු ජයසූරිය මැතිතුමා සහ අපේ ප්‍රවාහන අමාත්‍යවරයාගේ ඒ තීන්දුව අනිවාර්යෙන් ක්‍රියාත්මක වෙනවා අපිට සක්සුසත්වයේ විශ්වාසයි. අනිකුත් කාරණා දෙපාර්තමේන්තු මට්ටමේ විසඳාගත යුතු ඒවා රාජ්‍ය අමාත්‍යවරයා පොරොන්දු වුණා. රාජකාරී කාසිපන්ද අද ඔහු කොළඹින් බැහැර වෙනවා. සදුදට අපත් සමග සාකච්ඡා කළේ මේ ප්‍රශ්න විසඳන්න එකඟතාවයකට ආවා. මේ ලියුම ගැහුවේ නැති වුණොත් ගහන්න පරක්කුරත් මොකද ගන්න කියamar? නැවත අපි අපේ වැඩවංජනේට අපි යමු. නැව තියෙන කරලා තියෙන්නේ. ඔව්. කවදාවත් බලවද? අපි හිතන්නේ අද දින ඇතුළත ලබා දෙනවා එක. අමාත්‍යවරයා කිව්වා කිසිදු විදියකින් ලිපිය ලැබුණ නැත්තම් ඔහු ආමතන්න කියලා. යම් යම් කාරණා ඔහු දැනුවත් වෙලා තිබුණේ ආසන වෙන් කිරීමේ ක්‍රමවේදය සමත්ත රටේ ජනතාවටම බලපාන ප්‍රශ්නකුත් එක්ක තමයි අපි මේ වැඩවචනේට ආවේ. ඒ පිළිබඳව අපි පැහැදිලි කරපු කරුණු අමාත්‍යවරයා දන්නේ නැහැ. අපි ඒවා අමාත්‍යවරයාට මේ හැම සිල්ලර කරුණක්ම පැහැදිලි කර යුතු නැහැ. දෙපාර්තමේන්තු ප්‍රධානියාට අමාත්‍යංශ ලේකම්වරයාට මේවා පැහැදිලි කරලා තියෙන්නේ. මේවා නිරවද්‍ය වෙන්නේ නැත්තම් අද අමාත්‍යවරයා තේරුම් ගත්තා මේකේ මොකක් හෝ යට වැඩපිළිවෙලක් තියෙනවා. ඒකට විසඳුම් දෙනවා කියන එක පොරොන්දුනා. විසඳුමක් අපි ගාවම තියෙනවා. අපි රාජ්‍ය අමාත්‍යවරයා සමග සඳුදා දිනේදී ඒක නිරවු කරන්න අපි කටයුතු කරනවා. දැන් 100%ම ස්ථිර ලැබුණ නැතුව තමයි වැඩ කරන්නේ. නෑ, අපි හිතනවා විශ්වාසයේ මත අපි ඒවා වෙලා තියෙන්නේ. නමුත් ලිඛිතව අපිට ලැබෙන දේවල් ලැබිලා තියෙනවා. ලැබෙන්න තියෙන දේවල් කොටසක් තියෙනවා. ඒවා ලැබුණ නැත්නම් අපි විධායක කමිටුව යන්න ඕන වැඩවර්ජනය කරන්න. කොයිම මොහොතකවත් අපිට අවශ්‍ය නැහැ මගීන් අසරණ කරලා මේ අපේ සටන් දිනා ගන්න. අපි අවසාන තුරුම්පුවට ආවේ මාස 7ක් විතර දිගින් දිගටම සාකච්ඡා පවත්වලා වෙනත් අපේ තර්ජන කිරීම කරලා වුණත් අපිට ලැබෙන්නේ නැහැ. අවසාන තුරුම්පුවට ආවා. හැබැයි තවදුරටත් මේවා ඉතුරු කටයුතු වල යම්කිසි කොටසක් ඉෂ්ට කරලා ඉතුරු ටික මගහරින තත්ත්වයක් තියෙනවා නම් අපි ආපහු පවතින ක්‍රමවේදයෙන් පටන් අරගෙන විධායක කමිටුව තීන්දුව කරනවා නම් මේකට කරන්න ඕනේ වැඩවචනය කියලා අපි ඒකට පසුබට වෙන්නේ. සිවිල් සංවිධාන සෝදානම් කරන මේ මරණයට වග කියන්නේ දුම්රිය වෘත්ති සන්ධිය. අපි අතිශය කනගාටු වෙනවා. දුම්රියෙන් මැරෙන හැම පුද්ගලයෙක් වෙනුවෙන් අපි කනගාටු වෙනවා. සංඥා ක්‍රමවේදයේ දෝෂ නිසා මාසයකට ජීවිත ගණනාවක් නැති වෙනවා. මේවට වියදම් කරපු සල්ලි කාගේද? සාමාන්‍ය ගේට්වල රෙඩ් ලයිට් එක පත්තු වෙනවා, කෝච්චි නැහැ. සමහර වෙලාවට ලයිට් එක පත්තු වෙන්නේ නැහැ, කෝච්චි එනවා.
ඉතින් මිනිස්සුන්ට දුම්රිය මාර්ගයක් කරහා යන්නේ තනිකරම ජීවිත අවදානමකින් යන දේට පිළිතුරුමක් දාන්න නැතුව මේ එක දවසක වැඩ වදිනේකින් මේක සිද්ධ වෙනවා. ඉතින් අපි ඒක තමයි කියන්නේ හැම වෙලාවෙම හිතනවා දුම්රිය ස්ථානාධිපති වරුන්ට වඩා වැඩෝ තමයි අනිත් අය. අපි කවන්නේ කවදාවත් කියන්නේ සහෝදර වෘත්තීය සමිති වලට වැඩ වදිනේ කරන්න එපා, උගේ ඉල්ලීම් අසාධාරණයි කියලා. හැබැයි දෙපාර්තමේන්තුව සහ අමාත්‍යාංශයේ ලේකම්වරයා හිතාගෙන ඉන්නේ අපි නෙමෙයි අනිත් අය තමයි වැදගත් මිනිස්සු කියලා. හැබැයි අනිත් සේවකයන් වැඩ වදිනේ කරන මොහොතකදී, අපි වැඩ කරන මොහොතකදී ධාවණය වෙන අල්ප දුම්රියක් වුණත් පිටත් වීමට ප්‍රථම දුම්රිය ස්ථානාධිපතිවරයා අධීක්ෂණය කරලා කවුරු හරි එල්ලීලා යනවා නම් ජීවිත අවදානමක් ඇතුව කොහොම හරි ඇතුලකට දාලා හරි බේරලා හරි අපි යවලා ඒව අවම කරනවා. හැබැයි මේ මරණ වලට වග කියන්න ඕනේ මේ නිලධාරීන්. කෝච්චියක් දුවන එක ඕන කෙනෙකුට දුවන්න පුළුවන්. අර සමහර කාලවල ඔය පාර්ලිමේන්තුව එහෙම කතා වෙන වචනවලින් ගියොත් අර ඕන එකෙකුට කරන්න පුළුවන් වචන කියන්න අපිට පුළුවන්. හැබැයි මේවා ගමනාන්තයට ගෙනින් මිනිහගේ ජීවිත සුරක්ෂිත කිරීමත් මේ දුම්රිය ධාවනය කරපු පුද්ගලයින්ගේ අනිවාර්යම වගකීම. මේ වගකීම ඕනුයි පැහැරලා තියෙන්නේ. ඒකෙන් අහිංසක ජීවිතයක් වන්දි ගෙව්වා. ඉතින් ඒකට වග කියන්න ඕනේ අපි නෙමෙයි. හැබැයි අපි උත්ය සමිතියක් විදිහට මින් අපේ මගේ ජනතාවට වෙච්ච හැම පීඩාවකටම අපි අතිශය කනගාටු වෙනවා සහ ඒ පිළිබඳව මින් ඉදිරියට මේවා කරන්න එපා කියන එක අපි රජයට සහ දෙපාර්තමේන්තුවට කියනවා. ඒක මැරෙන කට්ටිය අනිවාර්යයෙන්ම මේ දුම්රිය මේ දෙපාර්තමේන්තුවෙන් වන්දි ගෙවන්න ඕන. දෙපාර්තමේන්තුවක් විදිහට ඉතින් ඒවා වරද්ද අනාරක්ෂිත දුම්රිය ධාවනය කරේ අපි නෙමෙයි. ඒ වගකීම දෙපාර්තමේන්තුව ගන්න ඕනේ. ඒ කියන්නේ වර්ධනයේ ඉඳලා සාමාන්‍යයෙන් මේ කොහොමත් මැරෙනවනේ. සාමාන්‍යයෙන් මැරෙන දේවල් සිද්ධ වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපේ කොරෝනා කාලයට කලින් දුම්රිය 420ක් විතර ධාවනය වෙච්ච ඒවා ඊළඟට ක්‍රමයෙන් අඩු වෙලා වැඩි මේ වෙනකොට 280ක් 290ක් තරමට ගෙනල්ලා තියෙනවා. හැබැයි මේ 420ක් ධාවනය කළත් ගියේ මේ රටේ ජනතාව. ජනගහනේ අඩු වෙන රටක් නෙමෙයි වැඩි වෙන රටක්. එතකොට මේ 400 ගානක් ගියපු ඒ වගේ 200 ගානකින් මේ අවශ්‍යතාව සපුරන්න පුළුවන්. ඉතින් මිනිස්සු යන්නේ පීඩාවටපත් වෙලා. සාමාන්‍ය ප්‍රවාහනේ අද පටන් ගත්තත් බලන්න කාර්යාල දුම්රිය කොහොමද යන්නේ කියලා. දැන් ඒකම තමයි කියන්නේ මේ සාමාන්‍ය දිනකට 3ක් 4ක් එක්ක හැප්පෙනවා එක්ක මැරෙනවා කියන සාමාන්‍ය දෙයක් කියලා. නෑ සාමාන්‍ය දෙයක් කියලා කොහෙවත් කියලා නෑ. එහෙම මරණ සිද්ධ වෙනවා. ඉතින් මේ මරණ පිළිවෙලට හැබැයි වග කියන්න ඕනේ. මේවා වෙනස් කරන්න පුළුවන්. ආරක්ෂිත කරන්න ක්‍රමවේද හදන්න. ඒ කියන්නේ ඔබතුමා අපිට තමයි මේක යවන්නේ. අපේ පිටින් යවනවා. ඉතින් අපි ඒව ගණන් ගන්නේ නෑ. හැබැයි බුද්ධිමත් ජනතාවක් රටේ ඉන්නේ කවුරුත් ඔය කයිවාරු ගහන කියන ඒවා බුද්ධිමත් ජනතාව පිළිගන්නේ නැහැ. ඒ කියන්නේ මේ කෙරෙන්නේ නැහැ ජනතාව වෙනුවෙන් කෙරෙන්නේ නැහැ ඔබතුමාලා දුම්රිය දෙපාර්තමේන්තුව කියලා තියෙන්නේ. ඔව් ජනතාව වෙනුවෙන් මොකද ආසන වෙන් කිරීමේ ක්‍රමවේදයේදී සාමාන්‍ය රජයේ සේවකයෙකුට පුළුවන් ද කියලා බලන්න ඕනනම් මගේ ජනතාවගෙන් අහන්න දුම්රිය ස්ථානයකට ගිහින් ආසනයක් වෙන් කරගන්න පුළුවන්ද? බෑ. ප්‍රධානම දුම්රිය මේ ආකර්ෂණීය දුම්රිය බදුළු දුම්රිය. බදුළු දුම්රිය ආසනයක් වෙන් කරන්න කිසිදු කෙනෙකුට බෑ. විශේෂයෙන්ම දැන් ඒකේ ඇවිල්ලා තියෙන දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවකයාට දෙමිකමක් දැකියලා දැන් සාමාන්‍ය පිසතක් වශයෙන් 100 කියක් විතර බැලුවම වර්ෂයකට මේ සාමාන්‍යයෙන් ඒක අඩු වැඩි වෙන්න පුළුවන්. ප්‍රතිශතයක් විදිහට මාසයකට සමහරට එක්කෙනෙක් මැරෙන්නත් පුළුවන්, 6-7 දෙනෙක් මැරෙන්නත් පුළුවන්. ඉතින් මේ මරණ අනුපාත ගැන කියන්න බෑ. රටේ ප්‍රශ්න වලින් මැරෙන සමහර වෙලාවට මාර්ගානතුරුලින් කොයිට වැඩි මැරෙනවා ඇති. මරණ වැඩිවීමක් කියලා තියෙද? එන්නේ වැඩි වෙනවද? නෑ. මේමය දුම්රිය ධාවන ප්‍රමාණය ගමන් වාර අඩු වෙනකොට මගියාගේ ජීවිත අවදානම වැඩි වෙනවා. 280 ගාන 400 ගානක් දුවපුවා 280 ගානකට යනකොට මේ දුම්රිය යන්න බැරුව එල්ලීලා යනකොට තමයි. මොකද ගමන් අවශ්‍යතාවය තියෙන උදේ කාර්යාලයට වෙලාවට එන්න ඕනේ. ඉතින් ඒවා එන්න බැරි වෙනකොට කොහොම හරි එල්ලීලා යනවා. ඉතින් ඒ අවධානම නැති කරන්න නම් දුම්රිය ගමන් වාර වැඩි කරන්න ඕනේ. දුම්රිය ගමන් වැඩි කාර වැඩි කරන්න කිසිදු ක්‍රමවේදයක් මේ දෙපාර්තමේන්තුව ගන්නෑ නෑ. දුම්රිය සාමාන්‍ය අධිකාරීවරයා දන්නවද කියලා අහන්න මේ දුම්රිය මාර්ගපත්තේ කිලෝමීටර් ගානවා නෑ. ඉතින් එහෙම දිගපල්ලා දන්නේ නැති වැඩබල්ල දුම්රිය සාමාන්‍ය අධිකාරීවරයෙක් එක්ක මෙහෙමවත් මගේ ජීවිත රැකලා තියෙන එක ඉතාම සුවිශේෂී.